අයිබෝවන් ඔබ සියලු දෙනාටම මේ පෙර ලක්ෂයක් සිටවමු ලංකා පුරාම කතා බහකට ලක්ුණු මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාම පිණිස පැලයක් වෙනුවට ගසක් සිටවමු අප සිටවන පැල ලොකු වන්න කොතරම් කාලයක් යනවාද ඒවා කැලෑ වලින් වැහෙනවා ඒවා සත්තු කනවා නැත්නම් පරිසර හේතුන් මත ඒවා මේ පරිසරෙන් අයින් වෙනවා නමුත් ඔබ සියලු දෙනාටම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් සහ පරිසර හිතකාමි ලෙස මම මේ පෙන්වන්න හදන්නේ වර්ධනය වූ ගසක් පැලයක් වෙනුවට ගසක් සිටවමු ඔබ පුදුමෙන් පුදුමයට පත්වීමේ ව්‍යාපෘතිය ගැන මේක අතිශයම ප්‍රබල සහ ලංකාව හැරවුම් ලක්ෂයකට භාජනය කරන ඉතාමත්ම ප්‍රබල වැඩසටහනක් මේ තමයි ඒ ගස් මේ තමයි ඒ හොඳින් වැවුණු ගස් ඔබ විශ්වාස කරන්න මේ ව්‍යාපෘතිය ලංකාව පුරාම ගෙන යාම මගේ එකම බලාපොරොත්තුවක් මේ වෙනකොට මේ මගින් ලංකා පුරාම සිටවන පැල වෙනුවට මේ ගස් සිටුවීමෙන් ඒ ගස් වලට වෙන හානිය අවම කිරීමෙන් අපට නැති වී ගිය ඒ කැලෑව යලිත් ශ්‍රී ලංකාව තුල රෝපණය කළ හැක මම ඔබ ඔය කියන්නම් ඒ ලස්සනම ලස්සන කුබුක් වනාන්තරයේ ඇතුළේ මම මේ යන්නේ මම ඔබට හඳුනා දෙන්න උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගුරුවරයෙක් නැත්තම් මහාචාර්යවරයෙක් ඔවුන්ගේ සෝ උත්සාහයෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තින්නේ මට කතා කරන ආලක මීපැල කොච්චර හිටෙව්වත් ඒවා ලොකු වෙන්න කොච්චර කාලයක් යනවද ඔයා කරන වැඩේ කොච්චර හොඳද ඉතින් ඒකට හරි දෙයක් කරමු කියලා මම එතුමා හඳුනා දෙන්න ඔබ සියලු දෙනාටම ආයිබෝන් මහා වර්ධනය එතකොට මම කල්පනා කරා මේ මේකේ මොන හරි ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේකේ මූලික පරිශ්‍රණයේදී මට තහවුරු කරගන්න ලැබුණා කුඹුක් තමයි විශාල වශයෙන් මේකට ප්‍රතිචාර දැක්වේ. දවසකට මේ ප්‍රධාන කඳ මේ දවසකට සෙන්ටිමීටර 2ක් විතර උස යනවා. කොහොඹ වගේ ගත්තාම දවසකට සෙන්ටිමීටරයක් විතර ප්‍රධාන කඳ උස යනවා මේ ප්‍රතිකාරකයේ දුන්නහම. ඉතින් මම කල්පනා කරා අපි නිරන්තරයෙන්ම පැල හිටවනවා එහෙම පැල හිටවනවා නම් අද ලංකාවේ දෙතුන් ගුණයක් වනාන්තරයක් යට අපි ඉන්න ඕනේ. ඉතින් මේකෙන් යම් කිසි ප්‍රතිලාභයක් මේ රටට දෙන්න ඕනේ කියලා තමයි මම මේ ව්‍යාපෘතිය මේ භූමියේ මේ පිහිටවන්න උත්සාහ කරේ. හොඳමයි. එතකොට මේකට ඇත්තටම මේ මෙහෙම දෙයක් තියෙනවා කියන එක විශ්වාස කරලා මේ භූමිය ලබා දුන්නේ මගේ හිතවත් ගමගේ චන්ද්‍රසේන මහත්මයා. එතුමාටත් ඔබට කතා කරන්න පුළුවන් වෙයි. හොඳමයි. දැන් ගුරුපියන්නේ මේ වගේ ව්‍යාපෘතියක අගය වර්තමාන ශ්‍රී ලාංකිකයන් අපි කොහොමද පැහැදිලි කරලා දෙන්නේ? මේක ඇත්තටම ඉතා විශාල වටිනාකමක් තියෙනවා. දැන් අපි රුක් රෝපණ ව්‍යාපෘති, වනවගා ව්‍යාපෘති ඒවැය තියෙන ප්‍රායෝගික ගැටලු විශාල ප්‍රමාණයෙන් අවම කරගන්න පුළුවන් මේ වගේ ගහක් අපි ක්ෂේත්‍රයේ හිටෙවොත්. මම හිතන්නේ ගමගේ මහත්මයා ඉතා විශාල ක්ෂේත්‍ර අධ්‍යක්ෂකම් තියෙන මහත්මයෙක්. එතුමා පැහැදිලි කරයි මේකේ තියෙන ප්‍රධාන මේ ප්‍රායෝගික වටිනාකම. අයිබෝන් ගමගේ මහත්මයා මම ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපගේ මහාචාර්යතුමා විශ්වාස කරලා මේ වැඩසටහනට සොයච්ඡාව ඉදිරිපත් වීම පිළිබඳව. මොකද්ද මේ තියෙන කැක්කුම? ඔව් මේක ශ්‍රේෂ්ඨ දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂකම් එක මේ වැඩේ ගැන මේ වැඩේ ඇඟටම දැනුණා. හේතුව ගොඩක් රුක් රෝපණ ව්‍යාපෘති අසාර්ථක වෙන්නේ කුඩා පැල හිටවල යනවා. සති දෙකක් පෑවපු ගමන් ඒ පැල මැරෙනවා. ඊට පස්සේ මේ මානං කියන හට හැමතැනම ව්‍යාප්ත වෙලා තියෙන මේ තනකොළ වර්ගය නිසා ඒකට යට වෙලා උස මේ ආපහු ලොකු වෙන්නේ නැහැ එහෙම මැරෙලා යනවා. පේන්නෙත් නැහැ පැලේ. ඉතින් ගොඩාක් රුක් රෝපණ ව්‍යාපෘති වල මේ හිටවපු පැල හැදුනනම් අද ලංකාවම වෙන වනාන්තරයක් ලොකු විශාල වනාන්තරයක් දැන් වෙලා තියෙන්නේ පැල 1000ක් හිටවොත් පැල 5ක් 6ක් තමයි හරි ගිහින් තියෙන්නේ. එතකොට මේක අපිට මේ බලන්න මේ ගහක් මේ මාස 7-8කදී මේ උසට ඇවිල්ලා තියෙන්නේ. මාස 7-8කදී මේ තරම් උස ගහක් අපිට හදන්න පුළුවන් වුණා. එතකොට මේ පැලයක් වර්ෂාපතනයේ මුල් සමයේදීම හිටවුවොත් මේ එක පැලයක්වත් නියඟය නිසා මැරෙන්නේ. අනිත් පැත්තෙන් මේ එක පැලයක්වත් තනකොළ වලට යට වෙන්නේ. අනිත් පැත්තෙන් මේ වගේ ගහක් සබාධර්මයේ හැදෙන්න අවුරුදු දෙකහමාරක් විතර යනවා. අපරිණත කාලය අවුරුදු දෙකහමාරකින් විතර අඩු කරන්න පුළුවන් මේ තාක්ෂණය නිසා. අනිත් පැත්තෙන් රූට් බෝල් කරලා ලොකු ගස් ගන්නලා හිටවනකොට මේකට යන කොස්ට් එක වියදම මේ වගේ 10 ගුණයක් විතර.
එතකොට අනිත් පැත්තෙන් මේ රූට් බෝල් කරන ගස් ගලෝගෙන ඉන්නේ කැලේ කැලේට ගිහිල්ලා. එතකොට අපේ ජීව විද්‍යාවට ලොකු හානියක් සිද්ධ වෙනවා. මේ මේක අපි එකට හොඳ විකල්පයක්. කැලේ ගස් ගලවන්න ඕනේ නැහැ. ඒ තරම් ගලවන්න කරදර වෙන්න ඕනේ නැහැ. මේක මෙහෙම උස්සගෙන ගිහිල්ලා අපිට හිටවන්න පුළුවන්. ඉතින් ඒ වගේ විශාල වාසි ගොඩක් තියෙනවා. අර අනිත් එකෙන් තමයි මේ අවුරුදු දෙකක් නඩත්තු කරන්න ගියාම අපිට යන වල් මර්ධනය කරන්න පෝර දාන්න ඊට පස්සේ මේක පාළු 150කට වැඩි පාළු. එතකොට ඒ පාළු හිටවන්න ආය යන වියදම එහෙම බැලුවම මේකේ තියෙන වටිනකම කියලා නිම කරන්න බෑ. මේකේ තියෙන වටිනකම කියලා නිම කරන්න බෑ. නමුත් අපි ශ්‍රී ලංකා වාසී ඔබ සිළු දිනාටම ඉතාමත්ම ආදරෙන් ගෞරවන ආරාධනා කරනවා. අරගෙන හිටවන්න මේ මිල නොහැකි පැලය. නැත්තම් මේ මිල නොහැකි ගස ශ්‍රී ලංකා භූමියට අති විශිෂ්ට දෙයක් කරාවි. කොහොමද සර් දැන් අපි මේ ඒ දේ ව්‍යාප්ත කරන්නේ? මේක ඇත්තටම ඉතින් නාලක මල්ලිට පුළුවන් මේකේ ප්‍රචාරය ලබා දෙන්න. ඉතින් මේක ඉතින් මම හිතන්නේ අපි රුක් රෝපණ ව්‍යාපෘති හැමදාම කරනවා. ඉතින් එක ව්‍යාපෘතියකට මේ ටික අරගෙන යන්න කියලා තමයි කියන්නේ. හොඳමයි හොඳමයි. සම්පූර්ණයෙන්ම විවෘත අදහසක් මම ඔබ සියලු දෙනාටම ඉදිරිපත් කරන්නේ. මේ ඉන්න සීල දෙනාම ඉතාමත්ම උත්සාහයෙන් කැපවීමෙන් තමයි මේ පැල මෙතන පැල කීයක් තියෙනවද ගුරු පියාණනි? මෙතන 25000ක් විතරයි. මේ පැල 25000ක් තිබෙනවා අපේ භූමිය වෙනුවෙන්. මේ පැල 25000ටම විවෘත සාහිතිකයක් වහුන් ලබා දෙනවා. ඒ තමයි මේක හිටෙව්වොත් හිටෙව්වමයි. වල්ලෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ. වතුර අල්ලගෙන හොඳම කාලේ තමයි මේ හිටවන්න. මේ කාලේ නේද ගුරු පියාණනි හොඳම කාලේ? ඔව්. දැන් අපි රුක් රෝපණ වැඩසටහන් ගොඩක් කරාට මේ නියම කාලයේ හිටවන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නියම කාලයේ හිටවන්න නැති වුණා වෙන්නේ නියඟයට අහුවෙලා මැරිලා යනවා. දැන් අපිට මේ වගේ පැලයක් හිටෙවොත් මේක අර සාමාන්‍ය පස් ස්තරේ මුලංගල් අට වියලීමකටපත් වෙනවා. පොඩි පැලයක් හිටෙවොත් ඒ පැලේ ඒ වියලීමට අහු වෙනවා. නමුත් මේ පැලේ අපිට ටිකක් යටින් හිටෙවොත් අර මුල් ස්තරයේ තියෙන පස් තට්ටුවේ තියෙන ජල වාෂ්ප රඳවා ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ගසක් සිටෙව්වොත් ඒකෙන් ඒ ගස ක්ෂේත්‍රයේ ස්ථාවර වීම 100%ක්ම සාර්ථක වෙනවා. හොඳමයි. වර්තමාන මේ ගුරු පියාණන්ගේ තිබෙන දැනුමත් ඒ මිත්‍ර කල්යාණ සම්පත්තියත් එකතු කරලා මේ පැල 28000කට වඩා ප්‍රමාණයක් මේ ස්ථානයේ රෝපණය කළ අවසන්. දැන් මේවා පැලන මේ ඇත්තර මේවා ගස්. එහෙනම් ඒවා හිටවන්න කියලා මේ මාතෘභූමි ඉන්න සීල දෙනාටම අපි හඬගා කියන්නෙමු. එසේනම් ඔබ දෙපළට ජයෙන් ජයම් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. මේ සම්බන්ධයෙන් විස්තර මම ලියලා තිනවා ඒ දුරකථන වලට අමතලා මේ පැල ඉක්මනින් ලබා ගන්න. මොකද ඔබ අමතර කොටත් පැල ඉවරයි කියන්න තියෙන නිසා මොකද තව කාලයක් කෙනවා ඊළඟ පළදා ලබා ගන්න. ඔව් තව මාස 6කින් අපිට ඕනම තරමක් දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. එහෙනම් මේ ටික අපි ඉක්මනින්ම අපේ මාතෘභූමිය වෙනුවෙන් පැල කරමු. ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. අයිබෝවන්. අයිබෝවන්.